සම්බුදු තෙමිගුල සමරන අද වගේ බොහෝම පින්මර දවසක මගේ ගෙවත්තේ මෙන්න මේ විදිහට ලස්සනට මල් පිපිලා තිබුණා. ඉතින් ලංකාවේදී නම් අපිට හැම ගහක් කොළක්ම මේ කාලෙදී මල් වලින් පල වලින් පල බර වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඒත් ඉතින් මේ වගේ රටක ජීවත් වෙනකොට මේ රටවල් ක්‍රියාත්මක වෙන්නේ සීසන් වලට හින්දා. ඉතින් අපේ මේ කාලෙදී ඇත්තටම ගස්වල මල් පිපෙනවා අඩු කාලයක් වුණත් මගේ වත්තේ නම් මගේ වත්තේ ලස්සනට මේ විදියට මල් පිපිලා තිබුණා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ මම වෙසක් එකට කලින් දවසේ මගේ ගෙදර පුදු කුටියක් විදියට වෙන් කරගත්ත කාමරේ සකස් කරගත්ත විදිය. ඉතින් මම මේ ගෙදරට ආපු දවසේම මෙන්න මේ කාමරේ බුදු කුටියක් කරනවා කියලා මම හිතාගත්තා. ඒත් මෙච්චර දවසකට ඒක නිකම්ම නිකං ටේබල් එකකට බුදු පිළිමයක් තියලා අපි බුදු කුටියක් විදියට පාවිච්චි කරා මිසක් ලස්සනට පිළිසකර කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හේතුව මම ගොඩක් ප්‍රෙග්නසි එකත් එක්ක අසනීප වෙලා හිටියේ හින්දා මට ඒක කරගන්න ඕනි කරන ශක්තිය තිබුණෙත් නැහැ. ඉතින් ඔන්න වෙසක් පොය දවසට කලින් දවසේ මං කොහොම හරි මගේ අරමුණ ඉෂ්ට කරගන්නවා කියලා මේ වැඩේ පටන් ගත්තා. හස්බන්ඩ් ගෙදර හිටියේ නැති හින්දා මමම බිත්තියෙම පේන්ට් කරගෙන අනිත් වැඩ ටික ලස්සනට ලෑස්ති කරගන්න සැරසුමක් හදාගත්තා. මේ පේන්නේ මං පේන්ට් කරලා ඉවර කරගත්ත බිත්තිය. ඒ වගේම මේ මේසේ මම හොයාගත්තේ මාකට් ප්ලේස් එකෙන් ඩොලර් 100ක් වගේ මුදලකට. මොකද මේකේ තිබ්බ ඇන්ටි ක්ලොක් එක මගේ පුදු කාමරයට හොඳටම ගැලපෙනවා කියලා මට හිතුණා. ඉතින් වෙසක් පොය දවසේ උදේ අපි අම්මයි මමයි හස්බන්ඩ්යි එකතු වෙලා බුද්ධ පූජාව හරිම ලස්සනට සූදානම් කරගෙන බුද්ධ පූජාව මගේ හදාගත්ත බුදු කුටියේ පූජා කරගත්තේ මෙන්න මේ විදියට. ඇත්තටම අපි තුන්දෙනාම එකතු වෙලා බුදුන් වැඳලා බුද්ධ පූජාව පූජා කරත් මට ඒවා වීඩියෝ කරගන්න බැරි වෙච්ච හින්දා ඔගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ අපි තුන්දෙනාම එකතු වෙලා මං පිළිසකර කරගත්ත බුදු කුටියේ අපි බුද්ධ පූජාව පූජා කරපු විදිය. ලංකාවෙන් ඈත් වෙලා ඉන්න අපිට ලංකාවේදී වගේ බුද්ධ පූජාවත් අරගෙන පන්සලට යන්න පුළුවන්කමක් නැති වුණත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මගේ ගෙදරට දානෙට වැඩියා කියලා හිතාගෙන මට පුළුවන් උපරිමෙන්ම මගේ අමමෑණී බුදු පියාණන් වහන්සේට මේ දානෙ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් කරලා අංග සම්පූර්ණව පූජා කරගන්න මට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ වගේ බුද්ධ පූජා මම මේ කරන පළවෙනි වතාව නම් නෙවෙයි. මට පුළුවන් ඉඩක් ලැබෙන හැම වෙලාවකදීම මේ විදියට මම කලිනුත් බුද්ධ පූජා පවත්වුවා. ඉතින් ලංකාවෙන් ඈත් වෙලා ඉන්න අපිට කුසල් කරගන්න අවස්ථාවක් ලැබෙන ප්‍රමාණය අඩු හින්දා බෞද්ධ රටක ජීවත් නොවන අපිට ඇත්තටම කුසල් කරගන්න ලැබෙන අවස්ථාව බොහොම අඩු හින්දා මේ වගේ අවස්ථා හදාගෙන මම මගේ ජීවිතේ කුසල් පුරව ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ පේන්නේ මගේ අතින් සකස් කරගත්ත බුදු කුටියට මම පූජා කරපු පළවෙනි බුද්ධ පූජාව. ඉතින් අපි හැමෝම හරි සතුටින් අද දවසේ මේ බුද්ධ පූජාව පූජා කරලා මහත්ඵල මහානිසංස කුසලයක් අත්කර ගත්තා.
තිලෝගුරු බුදු කෙනෙකුට පූජා කරන දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන බව මම අහලා තියෙනවා. ඉතින් ජීවමාන සංඥාවෙන්ම අපි මේ දානය පූජා කරලා ඒ කුසලයක් තත් කරගත්තා. ඊට පස්සේ අපි හවස මෙන්න මේ විදියට නුවර තියෙන කෙන්නි බෞද්ධ විහාරයට ගියා. මේ පේන්නේ පර්ත් නුවර ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා හදපු තොරණක්. ඉතින් මේක තියෙන්නේ කෙන්නි පන්සලේ. පර්ත්වල තියෙන සිංහල ස්කූල් එකේ දරු දැරියෝ එකතු වෙලා මෙන්න මේ විදියට සංස්කෘතිකාංග ගොඩාක් ඉදිරිපත් කරා. ඇත්තටම හරිම පුදුමයි, ලංකාවෙන් මෙච්චර දුර රටක ජීවත් වෙලත් මේ දරු දැරියෝ බොහොම අපූර්වට ඒ නර්තනාංග ඉදිරිපත් කරන්න යෙදෙන විදිය. මෙන්න මේ විදියට තමයි කෙන්වික් පන්සලේ ධර්ම ශාලාව වෙසක් එකට සලසලා තිබුණේ. ඉතින් ලයිට් වැල් දාලා වෙසක් කුඩු එල්ලලා අපේ ගමේ පන්සලක වගේම සැරසලා තිබුණා. ඔබලුන්ට පේන්නේ එහා පැත්තේ තියෙන දන්සල් පෝලිම. ලංකාවේදී වගේම ඉතින් මෙහෙදිත් අපිට දන්සල් අත්දැකීමත් විඳගන්න ලැබුණා. ඉතින් මේ මිනිස්සු පෝලිමේ ඉන්නවා පේන්නේ දන්සල් කණ්ඩ පන්සලේ දෙන බත් දන්සලේ. ඉතින් අපිත් ඇවිල්ලා පෝලිමට එකතු වුණා. ඇත්තටම ලංකාවෙන් ඈත රටක හිටියත් දන්සල් කන ආසාව නම් අපේ හිතින් ඈත්වෙලා තිබුණේ නෑ. ඉතින් මේ හැමෝම මිනිස්සු තමන්ගේ ගෙවල්වල මොන තරම් කෑම බීම තිබුණත් හරිම ආසාවෙන් තමයි ඇවිල්ලා මේ දන්සලෙන් කෑම කෑවේ. ඒත් එක්කම මෙතන මේ ඔගලොන්ට පේන්නේ බෙලිමල් දන්සලක්. ඉතින් අපි කෑම කාලා බෙලිමල් බොන්න මෙතනට ආවා. පොලිමේ ඉන්න අතරතුරේ මෙන්න මේ ලස්සන දර්ශනයත් මගේ ඇහැට අහුණා. ඉතින් හරිම හිත නිවන හිත සැනසෙන දර්ශනයක්. ලොකු බෝධියක් නොතිබුණත් මෙන්න මේ විදිහේ පොඩි බෝධියක් පන්සලේ තියෙනවා. මිනිසුන්ට තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න, බෝධි පූජා පවත්වන්න වගේ දේවල් වලට. ඉතින් මාත් මෙතනට ඇවිල්ලා බෝධි පූජා තියලා තියෙනවා. ලංකාවෙන් ඈත ජීවත් වෙනකොට මේ වගේ තැනක් තියෙන එක අපිට හරිම හිතට සැනසීමක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි බෙලිමල් අරගෙන බිව්වේ. ඒකත් අපිට අමෘතය වගේ තමයි ඒ වෙලාවේදී දැනුනේ. ඒත් එක්කම මෙතන මේ තියෙන්නේ අපි ලංකාවේදී නම් මේවට කියන්නේ බොම්බයි මොටයි කියලා. ඉතින් ඔන්න බොම්බයි මොටයි දන්සලකුත් මෙතන තියෙනවා. ගොඩක් පොඩි අය තමයි එතන පොරකකා බොම්බයි මොටයි ගත්තේ. ඒ වුණාට මන්නම් එතනට ගිහිල්ලා බොම්බයි මොටයි එකක් දෙනකම් බලාගෙන හිටියා. ඉතින් මටත් ඇත්තට මේකක් හම්බුණා. ඒ අතරේ හස්බන්ඩ් පොප්කෝන් දන්සලකින් මෙන්න මේ විදිහට පොප්කෝනුත් අරගෙන ඇවිල්ලා තිබ්බා. ඇත්තටම ගොඩාක් දන්සල් මෙතන තිබ්බා. මේවා ටික ඔක්කොම වැඳගෙන අපි ආයෙ ගියා මේ පර්ත් සිංහල ස්කූල් එකෙන් ඉදිරිපත් කරන මෙන්න මේ සංස්කෘතිකාංගද බලන්න. ඉතින් අපේ අම්මා හරිම ආසයි මේ නැටුම් බලන්න. ඒ හින්දා අපි ආයෙත් මෙතෙන්ට පන්සල ඇතුළෙමයි මෙතන එක පැත්තක මේ නර්තනාංග පැවැත්වුවේ. ඉතින් අපි පොප්කෝන් කන ගමන් මෙතනට ඇවිල්ලා මේ නර්තනාංග රස විඳින්න අමතක කරේ නෑ.
කාලගුණේ එච්චර හොඳ තත්ත්වයක තිබෙන්නේ නැති හින්දා පන්සල ඉස්සරහ තිබ්බ මෙන්න මේ තොරණක් බලාගෙන අපි ඉක්මනින්ම ගෙදරට එන්න පිටත් වුණා. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් කරගෙන ආයෙත් ඔයාලා හම්බෙන්න එනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.